අයිබුවන් ලංකාවේ ප්‍රථම සහයකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශය සමගින් මම උදිත් සමීර බණ්ඩාර ප්‍රථමින් ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. වර්ෂාව ප්‍රාර්ථනා කරමින් අනුරාධපුර ගොවියෝ කප්රුක් පූජාවක් සිදු කරති. මිහින්තලා රාජමහා විහාරයට කළු කලකින් අවදානමක්. ජීවිත හානි වළක්වා ගැනීමට අද උදෑසන නිසා අපිට හැකියාව ලැබුණා. විශාල සෙනගක් ඉන්න දවසක වුණොත් එහෙම කියන්න බෑ කොච්චරනම් ජීවිත හානියක් වෙයිද කියලා. විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමන්, ගරු අග්‍රාමාත්‍යතුමන් වගේම ආචාර්ය විජේදාස අමාත්‍යතුමන් මේ පිළිබඳ විශේෂ සුවිශේෂී අවධානයක් ලක් කරන්න ඕනේ. පන්සලක් වූ පාසලක්. පාසල පන්සලක් කරගෙන පාසලට පැමිණෙන ශිෂ්‍ය දරුවාට ආමුතුරු ඒ වගේ පන්සල් අපේ බෞද්ධ දර්ශනය, අපේ වත්පිළිවෙත්, අපේ සංස්කෘතිය මේවා ප්‍රායෝගිකව අධ්‍යයනයක යෙදෙන්න ඔහු සක්‍රීයව ඒවට දායක වෙමින් ක්‍රියාත්මක වෙන සුවිශේෂ චරිතයක් කරන්න අපිට ප්‍රධාන අපේක්ෂාවක් තියෙනවා. මාකොළදී ගැබිණි මව්වරුන් වෙනුවෙන් තුලා බහර දානයක්. දකුණු කොරියාවේ පාෂාණයෙන් නිර්මිත විශාලතම බෞද්ධ ස්තූපය සංරක්ෂණයට පියවර. ගණිතය හා කලාව එකට එක්කල නිර්මාණකරුවෙක්. නියම් තත්ත්වය පහව ගොස් වර්ෂාව අපේක්ෂාවෙන් ස්වර්ණමාලි මහසෑරදුන් උදෙසා කප්රුක් පූජාවක් ඊයේ සිදු කෙරිණ. ඒ සඳහා ගලින් බිඳුනු වැව දුටු වැව ගම්මානයේ සිට කිලෝමීටර් 65ක දුරක් ගෙවා දම්මින් ජනතාව ස්වර්ණමාලි මහසෑරදුන් අභියසට පාගමනින් පැමිණියහ. වසර 3ක පමණ කාලයක් පුරා අනුරාධපුර දිස්ත්‍රික්කයට බලපවත්වන දැඩි නියංකාලගුණික තත්ත්වය හේතුවෙන් කන්න 6ක පමණ ගොවිතැන් කටයුතු සිදු කර ගැනීමට නොහැකිව ගොවි ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටිති. නියක් තත්ත්වය පහව ගොස් වර්ෂාව ප්‍රාර්ථනා කරමින් ස්වර්ණමාලි මහසෑරදුන් වෙනුවෙන් පූජා කළ කප ගලින් බිදුණු වැව දුටු වැව ප්‍රදේශයේ සිට ජනතා පාගමනින් රැගෙන අතර පැය 12ක පමණ කාලයක් තුළ ඔවුන් පැමිණි දුර කිලෝමීටර 65 අනතුරුව වැඩම කර වූ කප ස්වර්ණමාලි මහසෑරදුන් වෙත පූජා කොට ආශිර්වාද පූජාවක් පැවැත්වින. ගලින් බිදුණු වැව දුටු වැව ප්‍රදේශයේ ජනතාව 2500ක් පමණ පිරිසක් මෙම පූජාව සමගින් එක් වූ බව වාර්තාවේ. අනුරාධපුර ඓතිහාසික මිහින්තලාව රාජමහා විහාරස්ථානයේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ පිහිටි පර්වතයේ සිට පහළට පෙරළී පැමිණි කළු කලක් හේතුවෙන් විහාරස්ථානයේ ධාතු මන්දිරය අවදානමකට ලක් වූ බව වාර්තාවේ. මෙලෙස තවත් කළු ගල් කිහිපයක් පහළට පෙරළීමේ අවදානමක් පවතින බව මිහින්තලාව රාජමහා විහාරාධිපති පූජ්‍යපාද වලවා හැඟුණ වැවේ ධම්මරතන නාහිමියෝ පවසති. අද උදෑසන බුද්ධ පූජාව ධාතු මන්දිරයට තැන්පත් කිරීමෙන් අනතුරුව සම්බුද්ධ ප්‍රතිමා වහන්සේත් ධාතු මන්දිරයේ පිහිටලා තිබෙන ඒ සංඝාවාසගේ තුල අතරමැදදී තිබෙන විශාල පර්වතයක් උසින් අඩි 30කට 40කට වඩා උසින් ප්‍රමාණයි විශාල ගල් පර්වතයක් වතුර ටැංකියේ පිහිටලා තිබෙන තැන. ඉතින් එම ස්ථානයේ එක පාටම මම හිතන්නේ ටොන් 10ක් 15කට ආසන්න ගලක් එක පාට පුපුරලා බිමට පතිත වුණා. ඒත් එක්කම හිටපු රිලව් වඳුරු ටික ශබ්දන ගල කෑ ගහන්න පටන් ගත්තා. ඉතින් අපි බලනකොට විශේෂ හාස්කමක් හැටියට තමයි මම දකින්නේ ධාතු මන්දිරය පැත්තට එහෙම ආවනම් සංඝාවාසයේ එහෙම් පිටින්ම ගලවලා යනවා. ඒ වගේ විශාල පර්වතයක් තමයි කඩා වැටුනේ. ඉතින් මේක පන්සලේ වැරද්දක්වත් රටේ වැරද්දක්වත් නෙවෙයි. මේ පාෂාණ අවුරුදු කෝටි ගණනාවක් මේ ස්ථානවල පවතින ඒවා. ඉතින් අවුවට, වැස්සට, සුළඟට විවිධ දේවල් වලට ඛාදනය වෙනවා. ඉතින් විශේෂයෙන්ම ලංකාවේ පළවෙනි විහාරය හැට සැලකෙන මිහින්තලා රාජමහා විහාරය. ඉතින් මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ පිළිබඳව නිසි අධ්‍යයනයක් කළ යුතුව පවතිනවා. චෛත්‍ය මළුව ගිලාබසින ස්වභාවයක් තිබෙන බවත් මම ඊට පෙර සඳහන් කළා. චෛත්‍යයේ ඒක හදාගෙන දැන් පවතින. ඉතින් මේ වගේ ආරාධනා කළෙත් පිපිරීම් රාශියක් තිබෙනවා. මම මේ පිළිබඳව
විශේෂඥවරයෙක් නෙවෙයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය ලක්වෙන්නට ඕනේ. පුරාවිද්‍යාවේ මේ පිළිබඳව නිලධාරීන් නැත්තම් මේ පිළිබඳව ගවේෂණය කරන පරීක්ෂණ නිරීක්ෂණ නිගමනවලට පැමිණෙන විද්‍යාඥයන්ට හරි දීලා මේ පිළිබඳව හොයලා බලලා මේ කෙරෙහි මේවා සංරක්ෂණය කළ යුතු කාලය පැවතුනම් මිහින්තලේ පමණක් නෙවෙයි සමහර වෙලාවට සීගිරිය, තන්ත්‍රිමලේ, අවුකන ප්‍රතිමා වහන්සේ මේ වගේ ප්‍රතිමා මේ වටත් බලපාන්න පුළුවන්. මිහින්තලේට පමණක් මේක සීමා වෙන්නේ නැහැ. විශේෂයෙන්ම දහස් ගණන් ලක්ෂ ගණන් මෙතෙන්ට යනවා එනවා වන්දනාවේ පොඩි දරුවෝ විවිධ ආකාරයේ වයස්කාන් වල එන. මේ වගේ මේ ගල් තිබ්බහම ගල් උඩ නගිනවා. ඉතින් එම නිසා පොලිසියෙන් ඉන්නවා. ඉතින් ඒවා අන නොතකා මේ දරුවෝ සමහර වැඩි හිටියෝ මේවා පඩිපෙළ තියද්දි වෙනත් තැන් වල ගමන් කරනවා. ඉතින් එම නිසා ජීවිත හානි වළක්වා ගැනීමට අද උදෑසන නිසා අපිට හැකියාව ලැබුණා. විශාල සෙනගක් ඉන්න දවස කුණොත් එහෙම කියන්න බෑ කොච්චරනම් ජීවිත හානියක් වෙයිද කියලා. විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමන්, ගරු අග්‍රාමාත්‍යතුමන්, වගේම ආචාර්ය විජේදාස අමාත්‍යතුමන් මේ පිළිබඳ විශේෂ සුවිශේෂී අවධානයක් ලක් කරන්න ඕනේ. යටිනුවර මැණික් දිවෙල මධ්‍ය මහා විද්‍යාලයේදී භික්ෂුන් වහන්සේ නමක් වස්වසතේ. යටිනුවර කඩුගන්නාව මැණික් දිවෙල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුදරු දැරියන්ගේ සහ දෙමාපියන්ගේ ආරාධනෙන් එම විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද පාණපුක්කේ විපස්සි ස්වාමීන්ද්‍රන් වහන්සේ එම විද්‍යාලයේ වස්වසමින් වැඩ සිටීමට කටයුතු කර තිබේ. මෙලෙස වස්වසන ස්වාමීන්ද්‍රන් වහන්සේ වෙත පාසලේ දරු දෙරියෝ උපස්ථාන කරති. එසේම දෛනිකව පාසල් දරු දෙරියන්ගේ සහභාගීත්වෙන් ආගමික වතාවත්ද පැවැත්වේ. පාසල් සිසුන් තුළ ආගමික නැඹුරුවක් ඇති කරලීම මෙහි අරමුණයි. අපේ සමාජයේ ගොඩාක් අපිට දකින්න ලැබෙනවා සදාචාර ධර්ම සෝදාපාලුවකට ලක්වෙච්ච ආකාරය. එතකොට ගමයි පන්සලයි ඈත් වෙච්ච හැටි අපිට දකින්න ලැබෙනවා. ගමයි පන්සලයි ඈත් වීම අපේ සංස්කෘතියේ දෙදරායාමකට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. ඒ සංස්කෘතියේ දෙදරායාම නිසා ඕනෝන් අතර ගීත යුත්කම් වගකීම් මේ සමුදාය ගිලිහිලා තියෙනවා. ඒ නිසා අපි අපේක්ෂා කරා පාසල පන්සලක් කරගෙන පාසලට පැමිණෙන ශිෂ්‍ය දරුවාට හාමුදුරු ඒ වගේම පන්සල් අපේ බෞද්ධ දර්ශන අපේ වත්පිළිවෙත් අපේ සංස්කෘතිය මේවා ප්‍රායෝගිකව අධ්‍යයනයක යෙදෙන්න ඔහු සක්‍රීයව ඒවට දායක වෙමින් ක්‍රියාත්මක වෙන සුවිසි චරිතයක් කරන්න අපිට ප්‍රධාන අපේක්ෂාවක් තියෙනවා. අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පන්ති මට්ටමින් තමන් භික්ෂුන් වහන්සේලාට පන්සලකදී කළ යුතු වත්පිළිවෙත් ආදී ඉටු කරමින් ඉදිරියේදී පැවැත්වෙන කටයුතු පින්කමට දැන් සූදානම් වෙනවා. ඒ ඇතුව තමන්ගේ අම්මා තාත්තා සමඟ විහාරස්ථානයේ පැමිණෙනවා වගේ පන්සලට පැමිණෙනවා. එසේ පැමිණෙමින් භික්ෂුන් වහන්සේලාට උවටැන් කිරීම, බුද්ධ වතාවත් කිරීම ආදී වත්පිළිවෙතේ යෙදෙනවා. ඒ අවස්ථාවට අනුගතව අපිට දෙමාපියෝ සහ ශිෂ්‍යයා සම්බන්ධව යම්කිසි කතිකාවතක් ඇතිවෙනවා. ඒ දරුවාගේ ප්‍රබලතා, දුර්වලතා හඳුනාගන්න අවස්ථාවක් ලැබෙනවා. අපිට අවස්ථාව ලැබිලා තියෙනවා බෞද්ධ උපදේශනයට අනුගතව දරුවාගේ දුර්වලතා නැති කරලා ප්‍රබලතා වැඩි දියුණු කරමින් ඒ දරුවාගේ මනස සංවර්ධනය ඇති කරගන්න. අප මැණික් දිවෙල මධ්‍ය මහාවිද්‍යාලයේ අපේ දරුවන්ගේ චරිත සංවර්ධනය කරන්න, මනස සංවර්ධනය කරන්න පූර්ණ පෞරුෂයකින් යුක්ත හොඳ දරුවෙක් බිහි කරන්න අපි විශේෂ වැඩසටහනක් හැටියටයි මේ අවස්ථාව සැලකුවේ. ගැබිනි මව්වරුන් උදෙසා තුලාභාර දානමය පින්කමක් මාකොළ ආලෝක සුබස්ථාදක සංගමය මගින් මාකොළ කල්යාණි වංශිකාරාම විහාරස්ථානයේදී අද සංවිධානය කොට තිබිණ. ගැබිනි මව්වරුන් වෙත සෙත්තිරිස් සජ්ජායනා කොට මෙහිදී ආශිර්වාද පළ කළහ. අනතුරුව අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය උපකරණ එම ගැබිනි මවුරුන්ගේ බරට සැලෙන අයුරින් මෙහිදී ලබා දුන්හ. ගැබිනි මවුරුන් වෙනුවෙන් උදෑසන ආහාර ලබා දීමද සිදු කෙරිණ. මාකොළ කල්යාණ වංශිකාරාමාධිපති පූජ්‍යපාද මාකොළ රතනවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනාවෙන් පින්කම සංවිධානය කර තිබිණ.
බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන සමාජ සත්කාරක සතිය මේ මස 17 වනදා සිට 23 වනදා දක්වා ක්‍රියාත්මක කෙරේ. එහි සමාරම්භක උත්සවය පසුගියදා පැවැත්වෙන. මේ යටතේ සුවසෙත, දිරිය මාතා, සේවා අභිමානී ආදී ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කෙරේ. ගම්පහ දිස්ත්‍රික්කයේ සමීක්ෂණයක් මගින් හඳුනාගත් පවුල් කිහිපයක දූදරුවන් වෙනුවෙන් මාපිය කැපකරු ක්‍රමයක්ද හඳුන්වා දී තිබේ. එමෙන්ම සුවසිත ව්‍යාපෘතිය යටතේ හඳුනාගත් දූදරුවන් 70 දෙනෙකු සඳහා වසර දෙකක කාලයක් අධ්‍යාපන වියදම් ලබා දීමක්ද සිදු කෙරේ. කැපකරු දෙමාපියන් සහ සේවාලාභී දූදරුවන් වෙත කැපකරු සහතිකපත් ප්‍රදානය කිරීමක්ද මෙහිදී සිදු කෙරිණ. උත්සවයට එක්වෙමින් අදහස් දෙක් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්නායක එම් හේරත් මහතා. හැම ළමයෙක්ගෙම හැම දේම අධ්‍යයනය කරා. ඊළඟට දෙමව්පියනි, නිතරම ඔබේ දරුවෝ බදාගන්න, තුරුරු කරගන්න, අතහරින්න එපා. ඔබ ළමයි අල්ලන්නේ පහේ පන්තිය ඉවර වෙනකල් විතරයි. පහේ ශිෂ්‍යත්වේ පේල් වෙච්ච ගමන් අපේ දෙමව්පියෝ ළමයි අතහැර දානවා. ශිෂ්‍යත්වේ ළමයි බලෙන් හරි පාස් කරන එක හොඳයි. ඒ ශිෂ්‍යත්වය නෙවෙයි අම්මේ ජීවිතය. ඉස්සර මිනිස්සු ශිෂ්‍යත්වේ පේන් උන් ගුරුවරුන්ට කවි හැදුවා. ලිඳක වතුර මට තනියම බොණ්ඩ බැරි, ගඟක වතුර මට තනියම ගණ්ඩ බැරි, පෑදි දියට බොරදිය එක් උනා වැනි, මගේ ගුරුතුමා සිහිවන විට ඉන්න බැරි. කොල්ල අඬන්නේ ගොඩ කාලෙකට පස්සේ. ලිඳක වතුර මට තනියම බොණ්ඩ බැරි. අපේ අම්මා ලිඳක් කාරලා මට දීලා කියන්නේ, මේක හැරුවේ උඹලගේ සීයා. ගමේ එකෙකුට නොදී උඹ මේක බීපන්. පරිසර පාඩමේදී තමයි මට ගුරුතුමී කිව්වේ ලිඳක වතුර ගමටම දෙන්න කියලා. ගඟක වතුර මට තනියම ගණ්ඩ බැරි. ගෙදර කුණු ටික ගඟට දාන්න කිව්වේ අම්මා. ගඟට කුණු දාන්න එපා කිව්වේ පරිසර පාඩමේ. පෑදි දියට බොරදිය එක්ුණා වැනි, මගේ ගුරුතුමා සිහිවන විට ඉන්න බැරි. අපේ ළමයි ගුරුවරුන්ට කවි කියන්නේ නැහැ. දකුණු කොරියාවේ විශාලතම හා පැරණිතම පාෂාණයෙන් නිර්මිත බෞද්ධ ස්තූපය සංරක්ෂණය කිරීමට එරට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. ඒ පොතේ තොරතුරුත් සමගින් දැන් අවධානය විදෙස් පුවත් වෙත. දකුණු කොරියාවේ ඉක්සන් නගරයේ පිහිටා ඇති පාෂාණයෙන් නිර්මිත මෙම ස්තූපය ක්‍රිස්තුපූර්ව 660 දී ඉදිකර තිබේ. වසර 1300ක් පැරණි මෙම ස්තූපයේ උස මීටර 27.65කි. එක්දහස් නමසය 62 වසරේ දකුණු කොරියාවේ ජාතික උරුමයක් ලෙස නම් කර ඇති මෙම ස්තූපය වර්ෂ 2015දී යුනෙස්කෝ ලෝක උරුමයන් අතරට දෙක්විය. දකුණු කොරියාවේ සංස්කෘතික උරුමයන් පිළිබඳ ජාතික පර්යේෂණ ආයතනය මගින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල ආරම්භ කර ඇති අතර යුනෙස්කෝ ආයතනයේ නිලධාරීන්ගේ උපදෙස් මත මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන බව එරට මාධ්‍ය වාර්තා කරයි. මෙම චෛත්‍යයෙහි සංරක්ෂණ කටයුතු නිම කිරීමට වසර 10ක කාලයක් ගතවනු ඇති බව අපේක්ෂා කරන අතර මේ දකුණු කොරියාවේ ඓතිහාසික පුදබිමක් සම්බන්ධයෙන් සිදු කරන දීර්ඝතම සංරක්ෂණ ව්‍යාපෘතිය බවද වාර්තා වේ. ගණිතය සහ කලාව එකට එක්කොට ආනති පිළිම නිර්මාණකරණයේ යෙදෙන නිර්මාණකරුවෙකු පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගණිතඥයෙක් කිව්වට ගණිතය භාවිතා කරමින් නිර්මාණ කරන කලාකරුවෙක්. ඔහු නමින් ජෝන් මුන්ටින්. මැජික් ආනති පිළිම නිර්මාණය කිරීම තමයි ජෝන් සිදු කරන්නේ. මැජික් ආනති පිළිම නිර්මාණයේදී ඒකේ කිසිම හැඩයක් නම් තේරෙන්නේ නැහැ. එහෙම බැලුවම ඕන කෙනෙක්ට හිතන්න පුළුවන් මේකත් මහලුකු දෙයක්ද කියලා. ඒත් මේ මැජික් ආනති පිළිම ආලෝකයට යොමු කරලා හෙවණැල්ල බැලුවම තමයි ඒ නිර්මාණයේ තියෙන විස්මයජනක බව තේරෙන්නේ.
1986 වර්ෂයේ ඉඳලා තමයි ජෝන් මුන්ටින් මේ ආනතීය පිළිම නිර්මාණකරණයේ යෙදෙන්නේ. මොහුගේ මේ නිර්මාණ බොහෝ දෙනෙක් හඳුන්වන්නේ ගණිතයත් කලාවත් යන විෂයන් දෙක එකට එකතු වුණු තැනක් හැටියටයි. එත් සමගින් අදට නියමිත සුසන්දේශය ප්‍රවෘත්ති විකාශය මෙතකින් නිමාවට පත්වනවා. YouTube සහ සුසන්දේශයේ Facebook පිටු පොස්සේ ලංකාවේ ප්‍රථම සහායකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට දැන් එක්විය හැකි. ඔබ සැමට සුභ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.